ඔබ ආයිබෝවන් කියා පිළිගන්නවා චතුර SLMT වෙතින් අදත් ඔබට වැදගත්ම වන වීඩියෝ එකක් අරගෙන ආවා ඒක තමයි මෙන්න මේ සව හෝස් එක ටෙලිෆෝන් සව එකට එතකොට වීඩියෝ සව එකට යූස් කරනවා දැන් මේක මම ඔබට කියලා දුන්නා මෙන්න මෙතනින් මේ කැඩුනට පස්සේ මේ කෑල්ල කඩනවා පස්සේ මේක ගලවලා වෙන කෑල්ලක් හරි මාරු කරගන්න විදිය හෝස් එක විසික් කරන්න නැතුව දැන් මේ වගේ ස්ටිල් හෝස් එක මේක කරගන්න පුළුවන් ඒක මම ඔබට වීඩියෝ එකක් දාලා ඇති දැන් මේ වගේ එකක් කැඩුනොත් එහෙම දැන් මෙතන සීල් නේ තියෙන්නේ මෙතන සීල් කරලා තියෙන්නේ දැන් මෙතනින් කඩලා ගිහිල්ලා තියෙන්නේ දැන් කඩලා ගියාට පස්සේ ඕකට කරන්න දෙයක් නැහැ දැන් ওই ප්ලාස්ටික් හෝස් එක යන්නේ මේක තියෙන්නේ දැන් මේක විසික් කරන්නයි වෙන්නේ කඩලා ගියාට පස්සේ අපිට මේකට පිළියමක් නැහැ කරන්න කියලා තමයි අපි හිතන්නේ දැන් බලන්න මේක මෙතනින් කඩලා ගියාට පස්සේ ආරකනම් මේ කෑල්ල වෙන කෑල්ලක එකක් මාරු කරලා ඕක හදා ගන්න පුළුවන් දැන් මමත් මේක හදන එක විදියක් තමයි ඔබට මම කියලා දෙන්න හදන අපරාධ නේ මේක විසික් කරන එක මේක පාවිච්චි කරන්න පුළුවන් විදියක් තමයි මම අද ඔබට කියලා දෙන්න ඉස්සෙල්ලා මම මේකට සමාන්තර වෙන්න ගත්ත මෙන්න මේකේ බට කෑල්ල මේ කටට ගාන්න සෙට් වෙන විදියට බට කෑල්ලක් අරගෙන ඉවරලා බට කෑල් දෙකක් ගත්ත අරගෙන ඉවරලා එක පැත්තක් හත් කරලා ඉවරලා ඒක වට සොකට් කරගන්න ඕනේ හත් කරගත්තා හත් කරගෙන ඉවරලා අනිත් පයිප් කෑල්ලකින් මෙන්න මේ විදියට සොකට් කරගන්න එච්චර ලොකුවට ඕනේ නැහැ සාමාන්‍ය වෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් සොකට් කරගන්න ඊට පස්සේ ඒ කෑල්ල පොඩ්ඩක් තියලා ඉවරලා මෙන්න මේ ගන්න මගේ කපා ගන්න කපාගෙන මේක පලා ගන්නත් ඕන මොන මං කපාගෙන පලා ගත්තා ඊට පස්සේ කරන්න තියෙන්නේ අපි අර හෝස් එක ඇතුළට මේක දා ගන්න ඕන දැන් අපි පළලනේ ගත්තේ ඒක හන්ද දා ගන්න පුළුවන් අර හෝස් එක සමාන්තරව ගන්න කිව්වේකනේ ඊට පස්සේ දැන් ඔන්න ඔය විදිහට තමයි ඔක තියෙන්නේ ඊට පස්සේ මෙන්න මේ බට කෑල්ල තියෙන්නේ අනික් බට කෑල්ල ඒක අර ඇතුළට බහින්නේ නැහැ ඒක හත් කර ගන්න ඕන කොන හත් කරලා ඉවර වෙලා අරකට ඊට පස්සේ බස්ස ගන්න ඕන මේක අර විදියටම දැන් මේක කට ඇතුළට බස්සලා අර ඇතුළේ දාපු සොකට් කෑලා තියෙන ඒක ඇතුළට බස්සන්න ඕන අරක මෙහාට වෙන්න යන්න ඕන ඒක අරක ඇතුළට බහින විදියට තමයි තල්ලු කරලා ගන්න ඕන මෙහෙට එන්න විදියට දැන් අරක ඊට පස්සේ වෙන්නේ ඔන්න يعني දැන් ඕක නිවුණට පස්සේ අපිට එලියට ගන්න බෑ එලියට ගන්න බැරි වෙන විදිහට තමයි හදා ගන්නත් ඕනේ. දැන් මේක තියලි වල ඊට පස්සේ අර හෙඩ් එක තියලා හෙඩ් එකේ පොට ගන්නට තියලා කෑල කපා ගන්නවා. මම ඒ ගන්නත් කපා ගත්තා. දැන් ওই කෑල්ල එලියට ගන්න බෑ අපිට. සමාන්තර ඕක අර මූණ හදා ගන්න වැලිකොලයක් හරි අල්ලගල ඉවර වෙලා මම මේ නිකන් බිම අතුල්ලා ඉවරලා මේ මට්ටම් කරගන්න. වැලිකොලයක් අල්ලලා ඉවරලා ගහන්නට සමාන්තරව ගන්න ඒක. දැන් ඕක ගලවන්න බෑ. ওই විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් කරන්න තියෙන්නේ මේක මේකට බස්ස ගන්න ඕනනේ. මේ ත්‍රෙඩ් එක ගන්නට බස්ස ගන්නවා. ඊට පස්සේ බස්ස ගන්න ඊට පස්සේ මේ අපි හෝස් ක්ලිප් එකකුත් දා ගන්න ඕන මේක ඇතුළට ඊට පස්සේ හෝස් ක්ලිප් එක සාමාන්‍ය ගානට හදා ගන්න අරක ගානට හදාගෙන ඉන්න මේක හත් කර ගන්න ඕන ඔයි කෑල හත් කර ගන්න ඕන හත් කරගෙන ඉවරලා ඊට පස්සේ කරන්න තියෙන්නේ කැන අර සාමාන්‍ය ප්‍රමාණයට වගේ හත් කරගෙන වැඩියම ඒක කරන්න ඕන ඊට පස්සේ මේ ත්‍රෙඩ් එක ඇතුළට මේකට බස්සන්න ඕන බිඩේ සවයික හෙඩ් එකට ඊට පස්සේ ටක් ගාලා මේක හෝස් ක්ලිප් එක තද කර ගන්න. හොඳට තද කර ගන්න ඕන. අර ත්‍රෙඩ් එකට සමාන්තරව පළල පොඩ්ඩක් වැඩුණත් කමන්නේ නැහැ. හොඳට තද කර ගන්න ඊට පස්සේ දැන් ඕක කොහොම නිවෙන්න හරි. ඊට පස්සේ ගලවන්න. ගලවන්න වෙන්නේ ත්‍රෙඩ් එක කරකවලා. හොඳේ. අන්න ඔය විදියට ත්‍රෙඩ් එක කරකවලා ගලවන්න. දැන් බලන්න අපිට මේක ඇතුළේ ත්‍රෙඩ් එක සෙට් වෙලා තියෙන්නේ. දැන් මාර හොස් ක්ලිප් එක ගලවලා අයින් කරලා ඊපස්සේ දාගත්ත ඔසරෙක. ඔසරක දාගෙන ඉවරලා මේක වීඩියෝ සව හෙඩ් එක අල්ලගත්තා. දැන් ඔය ටෙලිෆෝන් සව එක උනත් ওই විදිහට කරගන්න පුළුවන්. දැන් බලන්න. ගානට ඒ කියන්නේ සව එකත් හොඳ ශක්තිමත් සෙට් උනා. දැන් ඕක අපි හයි කරලා බලමු වතුර ඇරලා. අන්න කොහමද? දැන් වතුර ඇරිය හොඳට තියෙන. දැන් බලන්න මෙතනින් ලීක් වෙනවද කියලා. ලීක් වෙන්න සාර්ථකව තියෙනවා. ඒක අර ඔබ මම කියපු විදිහටම ඒ ක්‍රමයට කරා නම් ඕක සාර්ථකයි. ඒ කියන්නේ උතනින් ලීක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර දාන අපි ඕක ඇතුළට සාමාන්‍යයෙන් දාන ඔසරක තියෙන ඔසරක ඩැමේජ් වෙලා තියෙන්නත් බෑ. ඒ කියන්නේ ඔසරක මදි නම් ඩබල් එකක් ඔසරකක් දාන්න පුළුවන්. පොඩ්ඩක් ඝනකම වැඩි වෙන්න. එහෙම දාගන්නත් පුළුවන්. අනිත් එක තමයි මේකේ පොට පොට හදා ගන්නකොට දැන් මේකෙන් බැරි නම්
අපරක ස්ටිල් එකක් අරගෙන ඉවරලා ස්ටිල් එකෙන් ඒ කියන්නේ හත් කරලා කරකවන්නත් පුළුවන්. කරකවලා පොට හදා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් ඒ එක සමානව තමයි වැල්සෝට් එකෙන් හදා ගන්නත් පුළුවන්. ඒ ක්‍රමයට හදා ගන්න පුළුවන්. ඒක තමයි මම ඔබට මේ අර දඟර හෝස් එකත් සම්බන්ධව ඔබට වීඩියෝ එකක් ඉදිරියේදී ඒ කියන්නේ ඉස්සරලා මම දාලා ඇති. ඒක දැම්මේ මේ කෑල්ල ගලවලි වල මාරු කර ගන්න පුළුවන් විදිහට. දැන් මේකේ ගන්නවන්න බෑනේ. මේක සීල් නේ. සීල් ලැබිලා තියෙන්නේ. කියන්නේ ඔරිජිනල් සීල් ලැබිලා තියෙන්නේ. ඒක හෝස් එක ඔයක කල්ල ගියොත් එහෙම මේ ත්‍රෙඩ් කෑල්ල ඒක කෙලිම ඩස්පින් දාන විදිහට තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඒක මුකුත් කරන්න බෑ. ඒක හන් දැන් ඕකත් මම හදන විදිහ දැන් ඔබට කියලා දුන්නනේ. දැන් මේක අර පොඩ්ඩක් ඇත්ත තමයි. අපි ඉතින් අර ඇත්ත වුණාට ඕක ගෙස්ට් රූම් එක ඒ වගේ තැනක භාවිතා කරන්නේ නැහැ. ඒ වගේ තැනක භාවිතා කරන ඕක ඒ විදිහට හදා ගන්න පුළුවන්. දැන් මේක පොඩ්ඩක් වැලිකොලියක් කල්ලලි වැල්ල හොඳට සිනිදු වෙන රෆ් වෙන විදිහට සාමාන්‍ය අල්ලලා මැදලි කරලා ඊට පස්සේ ඒක උඩින් සුදු පාට පේන්ට් ටිකක් ගෑවන ඕක පේන්නේ නැහැ. අලුත් එකක් වගේ තමයි. ඒ වගේ හදා ගන්න පුළුවන්. ඒක තමයි ඔබ දැන් මේක ගෙදරක පාවිච්චි කරනවා ඉතින් එච්චර අවස්ථාවක් නැහැ. ගෙදරකුණත් එහෙම කරගන්න පුළුවන්. දැන් ඔබ මේක අලුතෙන් ගන්න ගියා නම් කඩේ කීයක් වෙනවද? ගණන් වැඩි. يعني සාමාන්‍යයෙන් බිඩේ සව එක ගන්නවා. බිඩේ සව හෝස් එක ගන්න බෑ. බිඩේ සව එක ගන්න වෙන්නේ. සෙට් එකම ගන්න වෙනවා. සමහරට හෝස් එකක් තියෙන ගන්න. ඒ වුණත් ගණන් වැඩිනේ. අපි මොකටද නිකරුණේ කීයක් හරි වියදම් කරන්නේ? උපරිම ප්‍රයෝජන ගන්න ඕන. දැන් මේ වගේ දෙයකින් උපරිම ප්‍රයෝජන ඔබට ගන්න පුළුවන්. ඒත් මම ගොඩක් වීඩියෝස් දාන්නෙත් ඒ අදහසින්. කියන්නේ සල්ලි තියෙන කෙනාට අරගෙන අලුත් එකක් දාගන්න පුළුවන්. නැති බැරි කෙනාට දුප්පත් කෙනාට ගොඩක් අමාරු වෙන දේ. මේ වගේ දෙයක් වුණොත් එහෙම කරගන්න දෙයක් නැහැ. අද කාලේ මිනිස්සුන්ට ජීවත් වෙන ගොඩක් අමාරුයි. සාමාන්‍ය දෙයක් කැඩුණොත් එහෙම ඒක විසික් කරලා දාව අලුත් එකක් ගන්න විදියක් නැහැ. සල්ලි නැහැ. මේ වගේ අදහස් වලින් ඔබට ඒකෙන් ප්‍රයෝජන මං කියන්නේ උපරිම ගන්න කියලා. මගේ අදහසත් ඒකයි. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට උපරිම ප්‍රයෝජන ගන්න විදියේ වීඩියෝස් තමයි මම මේකට අප්ලෝඩ් කරන්න. අනිත්‍ය තමයි වැඩිය මම අර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කොහොදන්න වීඩියෝ දිග වෙනවා. ඒකාන්දිතින් අර මම කියන්න ඕන දේ තමයි පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නේ. ඒකාන්දිතින් ඔබ උපරිම ප්‍රයෝජන ගන්න සෑම බාණ්ඩ එකම ඔබට අවශ්‍ය දේවල් මේ channel එකේ මම දාලා ඇති වීඩියෝස්. ඒවයි නරවල ඔබට මොනවද අවශ්‍ය? ඒ වගේ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ වගේ ඔබට අවස්ථාවයක් තියෙනවා ඔබ කරන්න තියෙන්නේ මට කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දැම්මම ඒ සම්බන්ධව මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. එහෙම නැත්නම් ඉතින් වීඩියෝ එක අද හොඳයි කියලා ඔබට හිතෙනවා නම් ඔබ ප්‍රථමයෙන්ම කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකට ලයික් එකක් දීලා ඒ වගේම ඔබගේ අදහස් කමෙන්ට් බොක්ස් එකේ සඳහන් කරන්න පුළුවන්. අනිත් එක තමයි වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔබ මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඒ කියන්නේ ඔබ තාමත් channel එක subscribe කරලා නැත්තම් ඔබට මේ වගේ වීඩියෝස් නැරඹීමටත් අවශ්‍ය නම් ඔබ ප්‍රථමයෙන්ම කරන්න තියෙන්නේ මෙන්න මෙතන පහලින් තියෙන subscribe button එක ඔබලා bell icon එක click කරලා all click කරන්න. ඒ වගේම video එකට like එකක් දෙන්න. අනිත් එක තමයි video එක සම්බන්ධව ඔබට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් මෙතන comment box එකෙන්. එහෙමනම් ඉදිරියේදීත් මෙවන් වූ ආදර්ශමත් video එකකින් නැවත හමු වෙනතුරු අදට ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුභම සුබ දවසක්. ආයුබෝවන්. චතුර SLMT